ශ්‍රද්ධා වන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී යෝගාචර පිරිසට මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. දේශනාවේ මාතෘකාව ආනාපාන සතිය. ආනාපාන භාවනාව පටන් ගන්න හැටි මුලදික ආශකර මේක මොකින් ආරම්භ දුරට ආරම්භ මතක් කරලා කියලා කරුණු අනුබල භාවනා කරන කෙනෙකුට භාවනා නිදෙන කෙනෙකුට දවස් කීපයක් මේ අනුස්මේ කියා කරුණු අනුගමනය කරමින් දවස් කීපයක් ආනාපාන භාවනාව කරනකොට ඇතැම් පුද්ගලයන්ට උදා මුලට පරිපාල කරසෙන්ද කරන අප මතක් කරලා මේ විතර්ක දැනු කරු සාමාන්‍ය ජීවිතයක් තියෙන බොහෝ දෙනාට භාවනාව පටන් ගන්නකොට පටන් ගන්න අවස්ථාවේදී විතර්කයන් ආනාපාන විතර්කයන් භාවනාවට බාධා කරන්නේ නැහැ කියන එක මතක් කරලා බොහෝ දෙනාට ඔය සිද්ධ වෙන ඒ විතර්කයන් මඳහරවා ගැනීමට උපකාර වන සම්දමි ගහම් කිරීමේ ක්‍රමයක් අතුවාවේ සඳහන් වෙන තනම් කිරීමේ ක්‍රමයක් එහෙම එහෙම මේ ආශ්වාස ප්‍රශ්වාසයන් වෙන වෙනම සතයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි දහය විදිහට ගණන් කරන්න යෝති ගන්නට හේතු වෙන නිසා වීදි දෙක ගන්නෙන් නැහැ. ඒ නිසා දහය විදිහට ගන්න නැහැ. පහෙන් පන්දහම තමයි තමයි. ඔය අතරේ මේ ගණන් කරන්නේ අනුවේ වටින වටින දැනුම දෙනුම කුස්මුවාර අනු කයි දෙපන් තුනයි හතරයි කියන ගණන් කරන්නේ තමයි ගණන් කරන්නේ අවස්ථාවේදී වැඩ දිවට සඳහන් වෙන සමහර විතක මේ ගණන් කිරීම කරව යනකොට මොනවද ඉක්මනට ඉක්මනට ගණනට වඩ ගණන් කරගන්න බැරි තරමට ඉක්මනට ආශ්වාස ප්‍රශ්වාස වැටෙන ඒ ආශාර ප්‍රශාර ගණන් කරන්න බැරි වෙනකොට බැරි කර්මක ඉන්න වෙනකොට සමාජයෙන් දෙක තුන ආනලා එකයි තුනයි පහයි හතයි නවයයි ආයි එකයි දෙකයි එකයි දෙකයි තුනයි හතරයි පහයි අරමුණ කියන කීපයකට අදලා නමස්කාරයෙන් අවශ්‍යයි ඉක්මනට ආශ්වාස ප්‍රශ්වාස වැටෙනකොට ඒක කරන්න ඕන. එහෙම නැතුව සාමාන්‍යයෙන් ආශ්වාස ප්‍රශ්වාස වැටෙනවා. බලයෙන් තැවෙන්න අවස්ථාවේදී
විදිහ කරන්නේ මොනවාද නැහැ ඒක විදිහට ගණන් කරන්න ඕනේ මේ ගණන් කියන ක්‍රමය තේමුණාද මේ ගණන් කරන්නේ මොකටද පිටකින් පැමිණෙන විකාරකෝණේ දැන් මොන වෙනවද හිතට හොඳට වැඩෙනකොට මේක උනන්ද වෙන්නේ එනවා විකාරකෝණට දින නැති වෙනවා ඒ විකාරක එන්නේ නැතුව ගණනක් නැතුව ආශ්‍රය කෂ්ඨාර දෙකට පිටවන්න පුළුවන් උනොත් අන්‍යතම ඒක අනුමත භාවනා වලින් ගයි ඒ කියන්නේ ඒක තේරුම ගණන් කිරීම කරගෙන ගියනවා එහෙම නැත්නම් ගණන් නොකරම ආශ්‍රය කෂ්ඨාර වලින් පමණක් පිටවලා යන භාවනා මනසකාර වලින් ඉතින් සලකන ඉතින් සලකන අසෝලා කිතුන කියන මේ විදිහට කරගෙන යනකොට සමහර කෙනෙකුට කියන්නේ එළකින් කියන දේ මේ භාවනාව කරන පුරුදු දෙනුට දවස් දෙක තුනින් ආගෙන ඒ විකාරක නැති වුණා මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක තුනට මනස ගන්න පුළුවන් වෙනවා පළමුවෙන් ඒ නිසා මරකන්න තමන්ට කොයිතරම් සතුට පුරුදු තියෙනවාද කියලා තමන්ට තේරුම් ගන්න බැරි නිසා හරිම පටන් ගන්නකොට මොකද රසුමෙන් පුරුදු කියලා ගන්නකොට පූර්වතර ත්‍යාගයේ යෙදුනා මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක නිතරම ආශ්වාස ප්‍රශ්වාස දෙකට හොඳට හිතේ උදෙනවා ඒ බවයි බුදුරජාණන් වහන්සේ බොහොම සඳහන් කරන්නේ සෝ සතෝ අස්සසති සතෝ පස්සසති මොනවද කියන්නේ මේ පාන සෝ ඒ යෝගාවචරය දෙවි එක ස්ථානයකට ගිහිල්ලා දෙතන් පස් කරගෙන නියමාව වලට ඒ දෙතන් පස් කරගෙන ඉන්නේ යෝගාවචරය සතුටින් මුක්ත සුන්දරය අසතුට කියන්නේ සතුටන්නේයි සතුටන්නේයි බන්ධ දෙකම එක පරිල බන්ධ දෙක සතියන්නේ මුලියත් සතුටන්නේ මුලින් මුක්ත සුන්දරය තමයි ඒ නිසා සතුටයෙන් කලහ වෙන්නේ සිහි අත්කාරු යෝගාවචරය සිහි යෝගාවචරය සිහි යෝගාවචරය අරොබ්ලතන දුසුමතන ඉතත් තුරන සතියක් තුරන සතියක් තුරන සිතක් තුරන එතකොට ඒ තමයි ඒක හැමෝම කරගෙන යන අවස්ථාවේ සතුව අසසති සතුව අසසති ඒක මොනින්ම ඒ දේ කරගෙන යන්නේ ඒ පාඩම මුල් පාඩම කීයෙන්ද ආශ්‍රාජ ප්‍රස්වාහ වේම කරන්නේ. මුලින්ම කොටට කියන මේවා නැවත මුලින්ම කල්පනා කරන්න ඕනේ නැහැ. මුලින්ම කරන්න තියෙන්නේ ඒ දෙයියක් නැතුව වැටෙන ආගමක සත්‍යය හිතව කියන මේ දෙක හුස්මට වැටෙන හුස්මට යොදාගන්න අවශ්‍යයි. ඒ වාසය කරගන්න කොට ඒ විදිහට මානසිකාරය පවත්වාගෙන යනව අවස්ථාවේදී මේක දවස් 3ක් 4ක් අර මොනින් කියාපු ක්‍රමයට කිව්වේ දවසට තුන් සැරයක් පැයක ආහාර ගන්න පවත්වමින් හටගට කරනවා අවමේස අවස්ථාවවලදී නිවරණ වලට ඉඳ මොනින් ආන්දෝලනට
මනසිකාර පවත්වන වචනයක් අද සක්මන් කරන්න. ඒ විදිහට කරගෙන යනවා. ඇත්තම බුදු වේද මේ විදිහින් කරගෙන යන අවස්ථාවේදී දවසකින් දෙහෙකින් තුනකින් වාගේ පිටකම්පත් වෙන. පිටර්ක ලංසීර පිටර්ක නැවැටේවා එකක් වෙන. එතකොට සතිය හිත ආශ්‍රාදයෙන් දෙකීමයි තමයි. ඒ කවදින අවස්ථාවේදී මේක නාස්පුරුක වැටෙන දැනෙන. එහෙම වැටෙන අනිත් නාස්පුරුක වැටෙන බවක් දැනෙන්න පටන් ගන්නවා. එතෙන් ගමන් කරනකොට ඒ දැනෙන අනුමත එතෙන් තාක්ෂිතවද. හිතා දුරට මේ වගේ කරගෙන යනකොට දෙකේම එක වාගේම වැටෙන්න පුළුවන්. නාස්පුරු දෙකේම එක වාගේම වැටෙන්න පුළුවන්. විශේෂ රෝපාවෙන් නිවිදියෝ ආස්වාද ප්‍රස්වාද ලෙස අවදීන අවස්ථාවේදී ඒකට හිත උදාවනම සතියක් සදාගෙන නාම යෝගාවචරයෙන් සලමින් කරමු. මෙතන ලොකු දයක් ග්‍රහණයක් වෙන්නේ අර හිත දෙන්නේ පහසුව සමසාලයෙන්. හැබැයි බුදුමෝහිත වැඩිමන ඉන්නේ මොකක් පුරුද්දක් නැතිව. ඒ වහමාර අභාය භාග්‍යවත්තුන් තියෙනවා මහඳු සර්වඥුත් වේදනාව. වේදනාව නැතුව ඒ කහමාරන් තුම බුදුදලා තියෙනවා නම් ඒක තමයි මොකද ඉන්නද මේ භාවනාවේ ඥාන ගන්න පුළුවන්. ඒ වුණා යෝගාවෙන් කියන බලමුන් මහන්සි ගන්න ඕනේ. අර මේක තැම්පත් කරගෙන ඉන්න උපකාර වෙන අන්දමට වේමනාවක් නැතුව වැඩි වේමාවක් ඉන්නකොට කොහොම කරගන්නේ? කය කොහොම කරගන්නේ? කය කොහොම වුණත් වේමනාව නැතුව ඉන්න පුළුවන්. වේමනාවක් නැතුව බොහෝ වේලාවක් ඉන්න පුළුවන් මේ කුජලයාට යෝගාවචරයාට විතරකෝරුම් පීඩාවල් නැති වෙනවා. ඒ විතරකෝරුම් පීඩා නැති වෙනවා. විතරකක් නවතින වන්දනේ. විකල්ප බලවතුන් මේ මේක ආනිසංස බලන්න. එක්කෙනෙක් ආනිසංස. මොකද ඉතින් මේ ආදීනම් පිළිම මේ ආනිසංස. මොන මේ දෙක මොකද සලකන්න පුළුවන්. සල්කම කොට මේක හිතේ උනන්දුවක් ඇති වෙන වාහිර විචාරකෝණයෙන් හර්බරයක් වෙන්නේ නැහැ. මේ භාවනාව සම්බන්ධව ලෝක විස්තරයක් කරනකොට ආධමයෙන් ආධමයෙන් දිනු කරගැනීම ආධමයෙන් වැඩි වේලාවක් ඉන්න පුරුදු කරගෙන ඒක සම්බන්ධව යන්න තියෙනවා. විකාරකයන් නවත්වා ගැනීම ක්‍රමයෙන් යන්න තියෙනවා. විකාරකයන් නවත්වා ගැනීම ක්‍රමයෙන් පුරුදු සංසාරික පුරුදුවන් පුරුදු තියෙන බුද්ධයාට ඒ පුරුද්ද අනුව ඉක්මනින් මේ දෙකම සැපයෙන් බව දැනගන්න යෝගී අර්ථමාව කරගන්න. ඒ වගේ උදව්ව සැපන් විට අපාතරම් තිබ්බ කරන. එනිද අපි භාවනාව කරනකොට මුලින් මුලින්ම තිබුණේ මුල හිතාමම යන්ත්‍රයෙන් ගියා මතයක් තියාගන්න බොහොම නැහැ. මුලවෙනි අනුගත මේක දෙකකින් වැටෙනවා නම් දෙකකින් සපයා ගන්න පුළුවන් වෙනවා නම් දෙකකින් සපයා ගන්න කියන්නේ කියන්නේ දෙකකින් හිතේ සුද්ධ සංකල්ප කරගෙන ඒක සංකල්ප කරගෙන කියන්නේ ඒක අබ්බතා ඒක අබ්බතාව ඇති වෙනවා. ඒ ඒක අබ්බතාව ඉබේම සැපයෙනවා නම් එහෙනම් කාට මේකෙන් ඉක්මනට ජය ගන්න ඕන. අනාපාන භාවනාවේ ජය ගන්න ඕන. නවස්තුන විතර කරගෙන අනගත තමන්ටම තේරෙනවා. තමන්ටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. මට මේක සකස් කරගෙන යන්න පුළුවන් දිරුවට. ඉනිසා බුදු බලාපොරොත්තු වෙනවා. ඒකල්ප භාව ලබා ගැනීම. ඒකල්ප භාව මොනේ ලැබෙනවා නම් ඒකල්ප භාව ලැබීමට උපකාර වෙන්නේ මොකන්ද? අර වර්ණයෙන් කිව්වානේ
වේදනාවක් නැතුව වැඩි වේලාවක් ඉන්න පුළුවන් තමයි. අනිත් කර්ම විචාරක වලින් වේදනාවක් නැතුව ඉන්න පුළුවන් තමයි. එන්නේ මේ කර්ම දෙක. මෙන්න මේ කර්ම දෙක හොඳට තියෙනවා නම් ඒකම බතාවක් වෙන්නේ. ඒකම බතාවක් කියන එක ධර්මයේ සාමාන්‍යයෙන් උගෝදාවචරයන් පිළිබඳ වශයෙන් ඒක ආරම්භ විතරන්තර කරන එක් සංකල්ප කරන සබාවෙන්නේ එතකොට ආනාපාන අරමුණේම විතරන්තර කරන්නේ මේක කොහොමද කරන්නේ මේකට සමාන අවස්ථාවකදී දුක ප්‍රශ්නයක් තනවා ගන්නවා එතකොට මේ ආශාව දර්ශාව මේක මොනවාකට මොකද ලොකුවට දැනෙන වෙලාවකට මම දැනගන්නවා මේ දැන් වෙලාවකට යම් සංකල්පයක් අවස්ත වෙනවට නොදෙන්නේ නැහැ මම කරන මොකක්ද නොදෙන්නේ ආමේ කියන එක තමයි අපි විසඳ ගන්නවා ඊළඟ දවසේ සම්බෝධි කුමාරතුමා ආනාපාන නිමිති ආනාපාන නිමිති කියන්නේ ආශාස ප්‍රසාර දෙක වගේ නේද හැම කෙනෙකුම කියනවා. ඒ උදාහරණෙ නිමන කරන්න තියෙන්නේ. ලොකුවට දැම්මනම් පුංචියට දැම්මනම් එතකොට මේක උදාහරණ වෙනවා. එහෙම ඉන්නකොට යම් දෙයක් අවස්ථාවක් මේක නොදැනී ගියයි කියනවා කියතොත් දැනුනේ නැහැ. දැනුනේ නැතුව ඇත්ත වේදක උෂ්ම නැවතුනම ආගේ උෂ්ම නැවතුනම මැරෙන්නේ එහම බාහිරින් තමයි ඒක බාහිරින් ගන්න නෑ බාහිරින් ගන්න නෑ ඒක ගන්න ඕනේ මේ නැවතුන ගන්නේ ආශාව ප්‍රශ්වාස නැවතුනා නෙමෙයි ජීවන ගන්න ඕනේ ආශාව ප්‍රශ්වාස තමයි කතාවෙන් ඉන්නේ කාරණොත් මොකෝද නැහැ එකක අනුරන්නේ නැහැ. එකක අනුරන්නේ කි ප්‍රමාණය වෙන අඩු වෙනවා. අඩු වෙනකොට ප්‍රමාණය අඩු වෙනකොට එකකක් අල්ලන්න බැරි වෙනවා. එකකක් අල්ලන්න බැරි වෙන නිසා මොකදියා? දැන් මොන අතුරෙන්ද මේක කොටයි? මොකද මේකේ අල්ලගන්න බැරි තරමට දෙවි තියෙනවා. මේ ආශ්‍රාද ප්‍රසාද කියන දෙකේ අවස්ථාව තුනක් තියෙනවා. ඕලානික අවස්ථාව ඕලානික අවස්ථාවේ කියන්නේ බොහොම හයියෙන් උෂ්ණ වැඩි වෙනවා. හොඳට උෂ්ණ වැඩි වෙනවා. මාස්ක දෙකම පිළිනවා. සමහරවිට මාස්ක දෙක නඩුව අඩුම තරම වෙනවා. උෂ්ණ ගන්න වෙනවා. වල කම නඩුව වලට හසු වෙනවා. යෝගාවචරයාට ඒකනම් මොකද වෙන්නේ කියන කතියක් තියෙනවා. ඒක පොරවාරික අවස්ථාව. පොරවාරික අවස්ථාව. ඒකට හේතුවදාව ඉන්නකොට අන්න මේ හිත ආය දෙක තැන්පත් වෙනුනේ මේ දෙකම තැන්පත් වෙනවා අවස්ථාවේදී මේ ආශෝධ ප්‍රසෝධ දෙක තියෙනවා. එතකොට ආයෙ දැන් මොකද නැති වෙන මොහොතයි ආශාව ප්‍රසාර දෙක වැඩි වෙන්නේ. සංකප්පව වැඩි වෙනකොට නියුම් වෙනකොට මේ ආශාව ප්‍රසාර දෙක සිහිනේ. එතකොට දැන් මොනවද හිත සාධාරණ දෙයක් කරනකොට නියුම් වෙනවා. ඒ නිසා අන්නේ වෙනවා පාරු දෙන්නේ කොෂම නැවතුමල් ගැලගෙන. ඕන ආනික අවස්ථාවේ මොන්නේ සම අවස්ථාවකට ගියාම මොදෙන්නේ නැහැ. ඒක එහෙම අවස්ථාවක දුන්න ඉතින් දැන් තමයි
Jadi ini yang asal persoalan mereka itu sudah ada. Atau mereka itu faktor itu mana salah sih mana? Mereka tidak mensyukuri arahasta, ulama arahasta, syukur arahasta, syukur arahasta. Mereka tidak ada sih. Siapa yang dikira daniel ini? Yang pun tidak apa, ane berdoa setahu dan kita sendiri sesuatu pun kelihatan di manggung itu anda sampai mulai kelihatan itu tidak ada namun siun berlari ini mereka itu mereka tahu bahwa ini mereka itu kehendak bahwa kita sendiri sesuatu bahwa ini untuk ia setahu ini nak banyak orang itu mereka itu mereka itu yang tak tersium oleh cara dan mereka ini begitu. Jika etam berulang itu, semuanya terjelaskan. Jika terjebak minum dan ini berulang, semuanya terjelaskan. Semuanya itu lagi. Ini takdir kami ini berulang. Ini anggota etam berulang itu tempat tu benar, anggota itu tempat puna. Ikan betul anggota siem. Anak anak dekat, aswa atau swasa dekat. Jom kita ini. Kau berjalan itu tu mama hari orang orang sini kan kalau dengan ini tahu kalau di ibu itu hidup dah ini dia cerita dah ini itu tu orang ini kan macam ni ah ini ni ah bawa hari orang orang ini kan ini dah betul ni orang orang ni yang macam kali utting hari ini ni kita tu baru mahal eh ini ni dari ni itu. Kita tahu ia rupa dan ini. Kita tahu dan ini. Ia dan ini kata, ia kata kita orang ini natura. Ia kuih tibunan. Kami ini dia dan ini wa. Maha ni bahawana kerana ni anama. Jika kita ada anama. Menerati anapan lewat anama. Kejualan manusia ada perubahan, kerja manusia ada perubahan juga. Mungkin ni mah ada taruhan itu berkurang. Berkurang, loko taruh apa? Kejualan ini ada faktor. Negeri kejualan ini mungkin kalau taruh berkurang, ada apa? Mungkin bukan tak terakhir. Kita tak terakhir. Jadi kami tak percaya. Itu pasti. Kalau dua orang jadi tak percaya, kami pasti. Itu kami mereka arwah sana ayunkan. Kena tahu dia no, siapa no, itu kabar no, ini kerana ini betul. Kami juga dalam ini nanti kita ada arwah mana yang dekat dekat wes. Arwah ini juga. Aluk kerasi. Kalau bagi penyakit itu hidup saja. Ini takutnya, nampaknya bumi ibu ini telah tamtara berubah berat. Nampaknya tamtu, masalahnya yang berubah. Orang yang berubah, mereka panas kuat ini. Anda ada ilmu dan munaman itu udah berdarah mereka para pun. Jadi orang munaman itu membalai ini di sini. Ini naik badan dan ini berdarah ini kiri. Kiri kan ini kan balai ini tu, ini bahasa agam itu ini betul. Anmaru antini dia kan antini berdua lah. Ini kan itu kita. Lagi ini tidak lagi.
ඒක ඇතුළේ මුත සිනු ගුණ ආදි වෙන්නේ. මෙන්න මේක ආනාපාන ප්‍රථම ධ්‍යානය. ප්‍රථම ධ්‍යානය. මේක අපේ ලැබෙන බොහෝ වෙනකට ඉක්මන ලැබෙන්නේ. අර බර පොදු වැඩියක් ගන්න. ඒ කියන්නේ ළඟදී බලන පොදු කරගත්තා. ළඟදී ආනාපාන භාවන ළඟ ආත්ම භාවනදී ආනාපාන භාවනාවේ ලැබුණා. ඒ විදිහේ ධ්‍යාන ලබාගන්නේ ඇත්තන්ට බොහොම ඉක්මනට වැඩේන. සිද්ධ වෙනවා. අමිතාපන්තෝ සිතක් අපෝන මනෝසාරයෙන් යන්නේ ආනාපාන භාවනාවේ සමත අවස්ථාව නිමේකයි. මෙසේ මේ සමත තත්වය තව එහාට දියුණු කර ගැනීම වශයෙන් භාවය ඇති කරගන්නේ අසාධාරණයකින් වශයෙන් භාවය ඇති කරගන්නේ ආනාපාන ප්‍රථම ධ්‍යානයේ ලබාගත් කරමින් නරකයි මේක සෑහෙන දැන් හිත කියන එකම නරකයි. ප්‍රථම ධ්‍යානයේ වෙනම ඒකාම සිවුරු නේදු ගලක් වාගේ. නෝරම කාප ඇති වෙන හැඳ පිළිදැන. අවතරන්නේ. ඒ නිසා මෙදු විතරවෝ කියන්නේ මොකද වශයෙන් භාවයට ගන්නවා. වශයෙන් භාවයට පමුණවා ගන්නවා කියන්නේ මුලින් අරමුණේ ධ්‍යානය ලැබුණාම ධ්‍යානය ලැබුණා කියන්නේ අර අරමුණේ එක කිමු දීන්නේ. ඒ කියන්නේ චේතක අවිස්මම ගන්නේ. කියලා මොනවද නෑ. ආම ගන්නවා. පහම ගන්නවා. ආයි නැවත ඕනෑ හැමින් ඒකට ඒකට දුර කරන්නේ. ආයි නැවත ඕනෑ හැමින් පිටත් කරගන්න. එතකොට මේ කරන්නේ ඒ නිමිත්තට ඇතුල් කර ගැනීම, ඒ නිමිත්තෙන් විකාරින් කර ගැනීම කියන මේ ක්‍රියාවලට මුලින් කරන්නේ. මේකට කියන්නේ මේ ක්‍රියාවලට කියන්නේ මේ ක්‍රියාවලක හොඳට වුණාම කියන්නේ ආවජන නේ. සමාපජන. සමාපජන වශයෙන් උත්හාන වශයෙන් කියන මේක. පෝණුමාවක පෝණජනකදී මෙතු වශයෙන් සමාධිය පුළුවන් වීම සමාපජන වශයෙන්. සමාපහාපොරොත්තු වෙච්ච හැටියටම ඒ සමාධියෙන් ඒ ධ්‍යානයෙන් ඒකව අයින් කරගන්න පුළුවන් කම උත්හාන වශයෙන්. වශයෙන් කියන්නේ දක්ෂකම හතන් කම් ඒක කියලා ගන්න. සමත උත්හාන වශයෙන් සමාධිය වශයෙන් ඔය දේවල්. ඊළඟට බලන්න ඕන අදිත්‍යාන වශයෙන්. අදිත්‍යාන වශයෙන් කියන්නේ සමවැදී නිමිත්ත කිනිතයක් ඒ ඇතුලේ ඉන්නේ මොනවාද කියන්නේ. මොළින්ම විමුක්ති ගන්න විමුක්ති තුන හතර පහ අදිත්‍යාන කරගන්න. අදිත්‍යාන කරාම ඒ අදිත්‍යාන කරපු ගානේ වෙනකොට ඉන්නේ මොනිකට තියෙන අයිනේ යාවෙන් අයිනේ මොනවාද එතකොට ඒක සම්පූර්ණ වුණාම තමයි අභිධාන වලින් සම්පූර්ණ වෙන්නේ. එතකොට වාසී තුනයි සමාපජන වශයෙන් උත්හාන වශයෙන් අභිධාන වශයෙන් වෙනවා. අභිධාන වශයෙන් සුභාන් පුරුදු කරගන්නවා. අදිඨාන කරගෙන මුනුසු පාදාය පාලක සීත ඇය අමාර රෝගියට අදිඨාන කරගෙන ඉන්නවා. අදිඨාන කරගෙන ඉන්නකොට අනුමෝ ප්‍රතිමා ඥාන සංවැදලා අර්ථයක් පිළිබඳ කියලා අදිඨාන කරගෙන මේ හිත වෙනවා. එතකොට මොන්නේ පැය ඉවර වෙනකොට මොන්නේ ආඥා සුන්න පුරවන්න. හොඳ අදිඨාන වශයෙන් ඊළඟට කියන්නේ ආවර්ජන වශයෙන්. ආවර්ජන වශයෙන් කියන්නේ
ප්‍රධාන අවස්ථාවන් වලට කියන ධ්‍යාන අංග කියන. ධ්‍යාන අංග බලපන. ධ්‍යාන අංග පිටක ධ්‍යාන අංග, පුසාරේ ධ්‍යාන අංග, යෝතිය සුඛේ ඒකාන්තසා. ඒකාව. ඒකාව ඒකාන්තසාන. ආ. එතකොට මුළු ජීවම එකක් කල්පනා සලකන බලන්න. ධ්‍යානයට සම්බන්ධව හේන් මුතානේ වන ඒ ධ්‍යාන අවස්ථාවේදී හේන් මුතු ඒ ධ්‍යාන අංගයන් නැවත නැවත සලකා බලන්න. විතක්ක විචාර දුසුත හේතන්ව. තප්ප විචාර විතක්ක විචාර දුසුත හේතන්ව. තප්ප විචාර දීකෝක හේතන්ව තාගෙන මුතුනි. පහ කියනවා ඒ පහ දොම සලකන්න ඕනේ. කරොත මොලේට වලට ආවේ මොලේට ගා පාටා. දැන් තමයි මොලේට ගෙන් පිටේ මම කරන්නේ කියලා. ධ්‍යානෙට සමවදිනවා මම වලට උනා ඉන්නේ ඒක නෙවෙයි කියන්නේ. මේ වලට මොනවද වෙන්නේ? ඒවා හුස්ම පත් විචා කරන හරකා බලන ඒක උනා ඒකෙන් කියන්නේ ක්‍රියාව මොලේට හරකා බලන ආරම්භයක් අධ්‍යක්ෂණයකින් මෙතනින් කොහොමද කියන දෙක. එතකොට මෙන්න මේ ක්‍රියා පහේ මේ කොහොමද වැඩි කර ගන්නවා. ඔය ක්‍රියා මොසියල් ගන්නේ දෙකක් පුරුදු කර ගැනීම. මත්තදෙන බෝධිසෝන හතර වෙනි පස්වෙනි කියන ප්‍රඥාණ ලබාගෙන උපකාර වෙන වැඩ පිළිවෙල. ආරෝහණ දරවාගත ඇත්තා දෙවන ධ්‍යාන ප්‍රබාලිනුට කළ යුත්තේ ප්‍රථම ධ්‍යානයේ ධර්ම ධ්‍යානයේ සමවැදලා එක අංග උගේසන් අවර්ජන කරන කච්චේ කියන දන්න. අලපා ගැනීමයි එහි ක්‍රියාවන් කරන විමසීමෙන් විමුර අවද්දීම විමසීම තරත්තේමයි කියන මෙන්න මේ දෙකයි ආවජන පච්චවෙත්තන කියන මේ දෙකෙන් බලාපොරොත්තු වෙනවා. මොන විදිහට සමමයිලයි වලවල ඒ නැගී සිට ආවජන කරන අවස්ථාවේදී ඒ යෝගාවචරයට වැටෙනවා. ඒ නැගී සිට ආවජන කරන අවස්ථාවේදී ඒ යෝගාවචරයට වැටෙනවා. මේ ධ්‍යාන අංග සමහර ධ්‍යාන අංග නීවරණයන්ට පිටු බව නීවරණයන්ට බොහොම ළඟ බව වැටහෙනවා. ඒ කියන්නේ සමාන විචක විචාරකල අරමුණු අරමුණු ගතියක් කියන්නේ අරමුණු වලට කඩල වෙන ගතියක්. මුචාරයක් කියන විදිහ අරමුණු වල කඩ නැවෙනවා. මේ දෙක හොඳට අවස්ථාවේදී යෝගාවචරයෙන් වැටහෙනවා. නැත්නම් යෝගාවචරයන්ට මේ එකක් ධ්‍යාන අංග දෙකක් මේ නැතම් යෝගාවචරයන්ට මේ ධ්‍යාන අංග දෙකම කියන්නේ මොන ධ්‍යාන අංග දෙකම විචාරකය විචාරය කියන ධ්‍යාන අංග දෙක. ඔය දෙකම පෝලාරික වශයෙන් වැටෙන පෝලාරික කියන්නේ පොරොස් කෙලස් වලට කිට්ටු නීවරණ වලට කිට්ටු ඔය විදිහට වැටෙන මේ වාමේ ශාලුමින් එලොස්සෙන්නේ මේ දෙකම බාධක. මේ දෙකම නැති ඊට ඉහෙදි මුතරහන් වන හේතු සුඛ ඒකබ්බකාගෙන අංග තුනින් යුක්ත දෙවන ඥානෙ මත ලැබේවා කියලා ප්‍රාර්ථනා නැති කරමු. අරමුණ නිවර්තන හේතුව එතකොට එහෙනම් ටික වේලාවක් මෙහෙ කරගෙන යනවා අවස්ථාවේදී
වැඩි කලක් නොවුණු දෙවිනි ධ්‍යානයට ගොඩනැගෙන්න පුළුවන්. එතකොට ඒ දෙවිනි ධ්‍යානයේ කියන්නේ ඉති සුත එවන් ධ්‍යානවල අංග තුනයි. අර දෙක නෑ. මුංජලියාව අදහසම ආතම ඒ පුද්ගලයාගේ අදහස අනුව අර මොරින් සම්මහන ඥානන්ද දෙක නැති ඉහළින් තුන ඥානාවතුන් යුක්ත දෙවෙනි ඥානෙද එදෙවෙනි ඥානෙද ලැබුණාම හැමිනේ නාම මේ පොඩ්ඩේ දෙවෙනි ඥානෙට ඒකට සමවගෙන දෙවෙනි ඥානෙට සමවගෙන ඒකේතර විඤ්ඤාණයටම ධමාභයන උත්හාන අනුත්හාන කියන මේවා විඤ්ඤාණයටම හරවන්නේ. ඔබට කියන මොහොතේ බලගෙන යනකොට ඒකේ තුහාල් ඔය කියන අනුමතව වාසීභාවය ඇතුළට ගන්න දෙනවා. ඒකට නිවහානේ ඉඳලා තුන් වෙනි ධ්‍යානෙට තුන් වෙනි ධ්‍යානෙට තුන් වෙනි ධ්‍යානෙට හැමිනෙන්නට පුළුවන් වෙනවා. ඒකෙන් මොනින් එකක් දෙකක් පුරුදු වුණාම ඒ මොහොතම ආය අමුතුන් ප්‍රදේශයන් කෝණනේ කොහොමද බලන්න බැරි. ඇතැම් කෙනෙකුට තරම මොනින් සමහන් කරපු අංගමක විතරක විචාර දෙකෙන් විතරකේ තමන ඕලාරික වශයෙන් වැටෙනවා. විචාර ඕලාරික වශයෙන් වැටෙනවා. උදාහරණයක් තමයි නිවනට කිත්තු කියන හැඟීම ඇති වෙනවා. ඒ හැඟීම ඇති වෙනකොට ඒ අත්තා මතවන විචාරකේ නැති විචාර වේදික ප්‍රේමක තාගෙන අපලේ නේද උත්තර දෙවි ධ්‍යානය ලැබුණා වගේ ධ්‍යාන කරනවා මම මුදල් හේතු වෙන කොට උචිතවලා භාවනා කරන කොට දෙවි ධ්‍යාන ලැබුණා ඒ දෙවි ධ්‍යානයේ ගැන කියන්නේ විචාර වේදික සුඛය කබ්බදාගෙන ධ්‍යාන නම් ආතන මොනවා විදිහට ඒක අර විදිහටම විදෝත යාම පිළිවෙලක් කියන්නේ දෙවියන්ගේ ඥාන බුදුමනෝ ප්‍රම දෙක පුබංගනවා ඒ දෙකෙන් ඒ පුජ්‍යයන්ට හරිති තමන්ගේ චිත්ත ප්‍රවෘත්ති චිත්ත සංස්කේ අනුව තමන්ට ලැබෙන සත්‍ය ලැබෙන ස්වභාවය හොඳට දැනගෙන ඒ අනුව කටයුතු කරන්න ඕන. ඒ කටයුතු කරනකොට මේ ඥාන දෙවර්ගය ලැබෙනවා. එක ඥාන වර්ගයකට කියනවා පංචකණයි කියන්නේ. එක චතුක්කණයි. ඥාන හතරේ ක්‍රමයයි ඥාන පහේ ක්‍රමයයි කියන එකයි වදාගන්න. ඥාන පහකුත් සමාන වෙනවා ඥාන හතරකුත් සමාන වෙනවා. සූත්‍රාන්තයේ සූත්‍ර පිටකයේ වැඩිමුළු අදහම් වෙන්නේ ඥාන හතරයි. පඨම ඥාන, ဒုတိය ඥාන, තတိය ඥාන, චතුර්ථ ඥාන කියන ඥාන ඥාන හතරයි සමහන්. අභිරහම ක්‍රමයට පහකුත් සමාන වෙනවා. ඒකේ හතරක් කියන්නේ මේ පහත වෙන ධර්ම ක්‍රමයෙන්. ඒ පහේ ක්‍රමය තමයි අපාසුව කියන්නේ මොකක්ද? එහෙනම් මම මේ නිසා මොන්නේ ක්‍රම දෙක අනුව ඥානෙ ආනාපාන චතුර්ථ ඥාන දත්තා දිනු කරගන්නවා. ආනාපාන චතුර්ථ ඥාන දත්තා දිනු කරනකොට ඒකට බොහොම ලේසියි පාසනාව කරන්න. පඨම ඥාන, ဒုတိය ඥාන කියන මේවා ලබා ගන්නට ඒවා තියාගන්න බොහොම අමාරුයි. ඉස්තර මාදි. ඉස්තර තාපයන් කියන්නේ නැහැ. ඇතැම් විට මේ ශබ්ද නිසා කර්මය ඇති වෙනවා, කර්මය ඇති වෙනවා. ප්‍රථම ඥානයේද කුංචි ශබ්දේ වුණ කර්මය ඇති වෙනවා. දෙවියන් ඥානයට ලොකු සම්බන්ධයකින් බලනවා. ඒකත් ලොකු සම්බන්ධයකින් බලන තාපි අධ්‍යාත්මය. චතුර්ථ ඥානයට බලවත් සම්බන්ධයකින් කරදරයක් වෙන්නේ. ඒ නිසා උත්සාහ සම්පන්න පුණ්‍යවන්ත යෝගාචරණ මිදුම් කලියුත්තේ නන්ද මේ ධ්‍යාන හතරම හෝ පහම සමානව පස්වෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යාන සම්පූර්ණ කර ගැනීමව එතනින් දවද පටවුදු කරන එකයි දරන්න තිබෙන්නේ. මේ ඥානය ඇතන් විට
භවය ලබා ගැනීමට උපකාරයි. සාමාන්‍ය උදවිය භවය ලබා ගැනීමටයි. තාපසෙන් මාදී දෙනු භවය ධර්ම ලෝක සම්පත්තිය දෝමනයි. සතුලිස්තරයි සදාකාරී කරගෙන කල්පනා කරනවා මේ ධර්ම ලෝක සම්පත්තිය කරන්නේ ඥානය බවයි. සමාන භවම ලෝක උදවිය. ඒකෙන් භවය විතරවත් නෑ දෙකෝ අන්න උපසනාව ගැන යන පුද්ගලයා මම ධානයේ සංවාදිනවා වගේ ඒකෙන් හිත සංකප්ප කරගෙන ඊනකට ආශාස ප්‍රශාස වලට හේතු වෙනවා ආශාස ප්‍රශාස කියන්නේ රූප ධර්ම අප්‍රශාස කියන්නේ රූප ධර්ම කොටස එනවායි රූප ආය රූප කොටස කියන්නේ ඒකට සම්බන්ධයි පතේ රූපදේම වාල් ආචේන රූපදේම ආපෝ රූපදේම මොන නිරූපිත රූප කොටස් මෙතන මේ දැනෙන්නේ කියලා මහා භූතයන් අරතම ඊට පස්සේ පාදාර වෙන තරම ඉන්නම තරම නාම විඥාන භාව වශයෙන් ලැබෙන නාමයෙන් මෙවට පස්සෙන් වේදනාව, සංඥාව, චේතනාව, විඥානය කියන චිත්තය කියන මේ නාම ධර්ම ටිකක් හරගන්න. මේ නාම රූපත්, මේ නාම ධර්මත්, අරගෙන රූප ධර්මත්, එහෙනම් මේ කොටස් දෙක හැරම වෙන ගාන කියන දේවල් මේ ඇත්තේ නැහැ කියන වැටහෙන අවස්ථාවේදී සමාධිය යුක්තවන්නේ අදහස් වැටුණා නම් යම් දෙයක් අවස්ථාවක විශේෂයෙන් මේ ධානයේ සමගම එන්නේ ගිහි පිටේ මේ භාවනාව කරන යෝගාවචරයාට විශේෂයෙන් සාර්ථක ගන්න පුළුවන් එන්නේ නාම රූප පරිච්ඡේද ඥානය සත්‍ය පරිද්ධහ ඥානය ආදී ඥානය බොහොම ලේසියෙන් ලබා ගන්න පුළුවන් ධානය ලබාගෙන ඒක පාදව කරගෙන ඒක උපකාර කරගෙන නිදර්ශනා වඩන යෝගාවචරයාට ඒ විදිය පුළුවන් වෙනවා ලෝකයෙන් විපස්සනාව කරගන්න. ඊළඟට දෙවෙනි ආහාරය මේ චතුර්ථ ධ්‍යාන ආහාරම චතුර්ථ ධ්‍යාන ලබා ගන්නවා කියලා හේතුම. ඒක චතුර්ථ ධ්‍යානයේ සමායදලා. එයින් නමෝ විත මුචේක පොය නලකන. ඒ නෙගටිව් කියනම හේතුවේ දාත්වෝ දේවාවන්දරයට ඉතා හොඳින් ප්‍රකට වෙදගෙන. ඉතාමකට වැටෙන කොට ඒ හිතේ ඒ ධ්‍යානය කියන ප්‍රධානම වැඩ කරපු විතක්ක විචාර වේදි සුඛෝපබ්බකා කියන මේ ධ්‍යාන අංග ඒ අවස්ථාවේ සම්පූර්ණ වෙන්නේ නැහැ නමුත් චතුර්ථ ධ්‍යාන අවස්ථාවේදී කියන උපකාය කබ්බකා කියන මේක ඒ දෙක කරපම හරින් කිමිච්ච විතක්ක විචාර වේදන් මඟ සුදෝදාන කරන පස්සේ උපේක්ඛාව දැනෙනවා ඒකබ්බතාව දැනෙනවා ඒක නාම ධර්ම නාම ධර්ම එහෙමකට ඒක නිකම් නෙමෙයි නැගින්නේ චිත්තයක් සමගම චිත්තයක් සමගම අර දෙක චෛතසික දෙක නුඹ චිත්තය චෛතසිකයි කියන මේ නාම ධර්ම මේකට සම්බන්ධ වෙලා තියෙනවා කාස්ස වේදනා සංඥා වේදනා කියන මේවත් එකලෝව කියන සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ අවස්ථාවේදී ඒ පුද්ගලයාට වැටහෙනවා කල්පනා කරන්න පුළුවන් වුණා මේවත් කියන්නේ මේවා අරපින්නේ කොහේද කොන්දේ වස්තු ඇතුළු කරගෙනයි කොන්දේ කොන්දේ වස්තු ඇතුළු කරගෙන හිතේ පවා දැවැත්මට උපකාර වෙන්නේ මොකේ වස්තු ආදේ ඒ මොකේ වස්තු උදේ වස්තු ආයේ මේ උන්ට ආශ්‍රය ස්ථාන
එතකොට රුධිරවස්තුවේ තියෙන්නේ මේ නාම ධර්ම ටිකයි. මේ නාම ධර්ම තියෙන්නේ රුධිරවස්තුවේ. රුධිරවස්තුව කියන්නේ රූප කොටස් වලින් උපාදා රූපය. රූප දෙනවා මහා රූප, භූත රූප, උපාදා රූප කියන දෙවර්ගය. මේ හැම වගේම උපාදා රූපය. උපාදා රූප තියෙනවා 24ක්. ප්‍රධාන වශයෙන් උපාදා රූප වැඩි 24ක් තියෙනවා. මහා භූත රූප 4ක් තියෙනවා. කොහොමද මේ තුනම තමයි රූප කියන්නේ. එතකොට මේ උපාදා රූපය අසුර කරගන්නේ හිත අසුර කරන්නේ උපාදා රූප, උපාදා රූප අසුර කරන්නේ මහා භූත. මහා භූත අසුර කරගන්නේ අවශ්‍ය උපාදා රූපක් තියෙනවා. මොන අදහසෝ දැන්පත් වූ ඥානෙන් දැන්පත් වූ විකතෝ ඒ යෝගාවචරයට වැටෙනවා. එතකොට මේ යෝගාවචරයට පළමුවෙන් වැටුනේ මොනවද? නාම ධර්ම. මේක මූලාවචාරයේ මේ ප්‍රකාශ කරන අම්බලක රෙදෙන්නේ මුලින් වැටෙන රූප ධර්ම. ආස්වාද ප්‍රස්වාදය මොන මොල් කරගෙන විදර්ශනා භාවනාව කරගෙන යනකොට රූප ධර්මයන් ඉස්සෙල්ලා මේක ප්‍රකට වෙනවා. ධ්‍යානයේ ධර්මවල ධ්‍යානාගතනම විදර්ශනා භාවනාව කරන පුද්ගලයාට මුලින් වැටෙන නාම ධර්ම. එහෙනම් ධර්මයේ ආභාෂාවද මද රූප මහා භූත රූප උපාදා රූප කියන මෙන්න මේ විදිහටයි නාම රූප ධර්මයන් වැටෙන්නේ. මේ වැටෙනවා කියුවහම මේ වැටෙන සාමාන්‍ය වැටීමක් මොන බාහිරකින්ද ලැබෙන්නේ? මොකද ඥානයක් ලබාගෙන ඉත තැම්පත් කරගෙන තැම්පත් වෙච්ච සිතකයි මේ වැටීම ඇති වෙන්නේ. ඥානයෙන් තැම්පත් වූ සිතකයි මේ විදිහේ වැටෙන්නේ. එහෙම විදිහට වැටෙනකොට සාමාන්‍ය වැටීමකට සාමාන්‍ය යෝගාවකට භාවනා මුලින් පටන් ගන්නකොට මොනවාරු කරුම වැටෙන්නේ. කර්ම බලමය ගන්න සමාරය. එතකොට කොහොමාරෙන් වැටේ. නමුත් මේ ධ්‍යානයකට මොන ධ්‍යානයක් පාදවය කරගෙන භාවනාවේදී දෙන්නු එනකොට එදෙනා වූ කෙනෙකුට ඒ පසනා භාවනාවේදී ලැබෙන නාම රූප ධර්මයන් බොහොම ලේසියෙන් හොඳට ප්‍රකට වෙනවා. එකක් මොහර වඳුන ප්‍රකට කරගන්නට අවස්ථාව හොද දරනවා. මේ විදිහට ඔහුට ඒ යෝගාවදයට ධ්‍යානය ලබාගත් යෝගාවදයට මෙතන තියෙන්නේ නාම රූප ධර්ම කොටස් දෙකයි නාම කොටස රූප කොටස දෙකයි තියෙන්නේ මොමේ කුංගිනේ ස්මිත පුරුෂයාගේ වීම සම්මත දේව ඇත්ත ධර්මදන නාම රූප ධර්ම මාත්‍රයයි වෙන යම් දෙයක් සත්‍යයේ කුංගිනේ කාර්ය ඇත්ත නැහැ කියන මොම දුක්ඛ සිද්ධිය නාම රූප පරිච්ඡේදය ඒක නිදන් කියන්නේ.